ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත තවත් කොරෝනා රෝගියෙකු පලා ගිය කතාව බොරු IDH රෝහලින් නිවේදනය ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙන්න අගමැතිගෙන් සැලසුම් ජනතාව නැතිව වීදි සැරූ දලදා කුඹල් පෙරහැර විදුලි සැරයක් තුන් හැවිරිදි දැරියකට මරු කැඳවයි නියමු වාගේ දස් කමින් බේරාගත් ඉරාන ගුවන් මගින්ගේ ජීවිත IDH රෝහලෙන් ඊයේ දිනේදී පැන ගිය කොරෝනා රෝගියා සිය ගමන් මාර්ගය පිළිබඳ ලබා දුන් තොරතුරු අසත්‍ය බව අනාවරණය වෙමින් පවතින්නේයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා අද දිනේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමුණි ඔහු මේ බව සඳහන් කළේ කෙසේ වෙතත් එම රෝගියා පැන යන අවස්ථාවේදී නිවසකින් ඇඳුම් සොරාගෙන නැති බවටද CCTV ඔස්සේ අද අනාවරණය වුණා मोहम्मद नशीम नमेती हतलिस एक हैवर दिपुत गले कोई ये दिने दी मेले से IDH रोहलेन पैन गुस्ती बुने त्रिकुणामले प्रदेशीय पदिंचि पुत गले कुवन मोहु दडिले से मद्राव्यट एब्बे हुवेक वन अतर नव्य कोरोना रोगिय वेलंदीम हेतुवेन अदाल पुत गलया IDH रोहले प्रतिकार लब मिनिस्ट तिमेनमा किसे वेतात पैन गिये में कोरोना रोगिया ये उदासन वन विट कोलंब जातिक रोहल असल सिटिय दी आरक्षक अंश मगिन अतनांगोट गत्ता ये दिने दी में पुत गलयागिन पोलीसिय कले प्रश्न किरीम हमुए ඔහු ලබා දුන් තොරතුරු ව්‍යාජ තොරතුරු බවට අදවන විට අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පවසනවා දැනට ඒ රෝගියාගෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා ඔහු ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ඒ ප්‍රශ්න කිරීම වලදී එළදරව් කරලා තියෙන තොරතුරු ව්‍යාජ තොරතුරු බව අපි වෙනත් ක්‍රමෝස්සේ අපි අනාවරණය කරගෙන තියෙනවා ඒ අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් නැවත සෞඛ්‍ය අංශවල අවසරයේ පරිදි ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ අනුව දැනට මුල් අවස්ථාවේදී ඔහු අනාවරණය කර ගමන් මාර්ගයේ ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන සහ වෙනත් සාක්ෂිකරුවන් ඔස්සේ අපි තොරතුරු ලබාගෙන නිවැරදි ගමන් මාර්ගය කුමක්ද කියන කාරණයත් ඒ හරහා යම් කිසි ආකාරයකට මේ කොරෝනා වෛරසය පැතිරීමට අවස්ථාවක් තිබුණාද යන්න පිළිමදවත් විමර්ශනය කරන්නේ මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ මෙම කොරෝනා රෝගියා ගමන්ගත් මාර්ගයේ ඇතම් ස්ථානවල CCTV දර්ශන අදවන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා CCTV එකේ වාර්තා වෙනවද මේ මොහු එන අක්‍රමකදී නිවසකට පැනලා අඳුම මාරු කරගත්තා එහි පාපැදියක් සොරකම් කරගත්තා කියන पापैदियाक निवास के सोरकांग करगना गीबावट वार्ता विलाती नो ये वागे म ओ रोहले म पहने ना अवस्था आवेदी अंदर के ना सिटी अंदुम मारु करला वेनात अंदुम एक तरह निवास के लाभागे ना ने सोरकांग करगे ना अंदर के ना गीबावट वार्ता विलाती नो ये संबंधिंग ताऊदुरटा तुम्हाशने करना ඒ අනුව IDH රෝහලෙන් පැන ගිය මෙම රෝගියා මුල් අවස්ථාවේදී කොට කලිසමක් හැන සිටි බව CCTV දර්ශනවලින් පැහැදිලිව දිස්වනවා. නමුත් ඔහුගේ ගමන් මාර්ගය වෙනත් CCTV කැමරාවකින් නිරීක්ෂණය කරන විට ඔහු දිග කලිසමක් හැන සිටින අයුරු දිස්වනවා. ඒ අනුව අදාළ පුද්ගලයා සිය ගමන් මාර්ගයේ අතරතුර නිවසකට ඇතුළු වී ඇඳුම් සොරාගෙන තම ඇඳුම් එම ස්ථානයේ ගලවා තමා සොරාගත් ඇඳුම් ඇඳගෙන ඇති බවටයි හෙළිවි තිබෙන්නේ. අනුතරුව අදාළ පුද්ගලයා පාපදීකින් ගමන් ගන්නා අයුරුද තවත් CCTV කැමරාවක මෙලෙස තහන්ව තිබුණා. කෙසේ වෙතත් පලාගිය රෝගියා ඇන සිටි ඇඳුම් පුලස්ථා දැමීමටත් ඔහු ගමන්ගත් බවට සැක කරන මාර්ග විසබීජ හරණය කිරීමටත් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. විදටලා පොඩ්ඩක් කියන්න මොකක් හරි මේ සෞඛ්‍ය ආරක්ෂක ඒගොල්ලෝ කියන දේක් කරමු අපි ඈ. එහෙම කරමු. ඉන්න විදටලා ඇවිදින්න එපා කොහෙවත්. වැලේ කාටද දෙන කියලා වාගන්න බෑ අපිට. අපි ඔයගොල්ලෝ වැලේ කියනෝ නෙවෙයි. නමුත් මේක චුට්ටක් බලන්න. බුදුම ලෙඩන්නේ. ඒක කොහොමද අතුල්ලා තියෙන්නේ? කැමරාවෙන් පේන. එතකොට ඔය ගැඳුම් ඇදගෙන ගිහිල්ලා ගිර දිහා තියෙන්නේ. ඔව්. ඒක ඇඳුම් ටික කොහෙද තිබ්බේ? වැලේ. වැලේ. මං ගත්තා. මං ගත්තා. ඔව් ඉතින් ඇඳෙන්ද?
කරුණ මේ තත්ත්වයත් එක්ක කොරෝනා රෝගීන් සිටින රෝහල් වලට විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවද දැනට බොහෝ රෝහල් වල රෝහල් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් තමයි මේ රෝහල් ආරක්ෂාව කරලා තියෙන්නේ ඒ ඒට අමතරව මේ රෝහල් වලට මේ ආරක්ෂක නිලධාරීන් සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබෙනවා යනවා IDH රෝහල ආරක්ෂක නිලධාරීන් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොලිසියයි හමුදාවයි ඒකාබද්ධව නිලධාරීන් 30 නව දිනකගේ පමණ ආරක්ෂාවක් යොදවලා තියෙනවා ඊට අමතරව වැලිකන්ද රෝහලේ යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 40කගේ පමණ ආරක්ෂාවක් යොදවලා තියෙනවා යුද හමුදා නිලධාරීන් 18 දෙනෙක් එතන යොදවලා තියෙනවා ඊට අමතරව මුල්ලේරියා මූලික රෝහලේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සමග ඒකාබද්ධව පොලිස් නිලධාරීන් රාජකාරිය යොදවලා තියෙනවා මීගම් මූලික රෝහලේදී පොලිස් නිලධාරීන්ට අමතරව ගුවන් හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා තවත් කොරෝනා රෝගියෙකු ජාතික බෝවන රෝග විද්‍යාලයෙන් පැනගොස් ඇතැයි සමාජ මාධ්‍ය ජාල හරහාගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම විද්‍යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා මෙවන විට සියලු ආරක්ෂක ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක බවත් අනවශ්‍ය හා අසත්‍ය ප්‍රචාර සිදු කර සමාජයේ නොමගැවීමෙන් වළකින ලෙසත් වෛද්‍ය හසිත අත්තනායක මහතා ඉල්ලා සිටිනවා අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවදානමකින් තොරව ජීවත් විය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හල්දු මුල්ල පැවති ජනහමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහමෙතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බදුල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම ජන හමුවක් හල්දු මුල්ලේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අපේක්ෂකයන් වන තේනුක විදානගමගේ ජානක තිස්ස කුට්ටියාරච්චි හා උදිත් ලොකුබණ්ඩාර යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මේ ප්‍රදේශය අත්වසම 69%ක් විතර නායම් වලට යට වෙන ප්‍රදේශයක් අවදානම තියෙන ප්‍රදේශයක්. ඉතින් මේ අවදානමෙන් මේ ප්‍රලාත බේර ගන්න ඕන කියන එක අපි මතක තියාගත යුතුයි. මම දන්නේ පෞර්ගීය කාලෙදී ආ බැලුවොත් ස්වභාවික ආපදා වලට හාලියල්ල වැනි ප්‍රදේශ හඳුනන්න පුළුවන් නේ. අවදානමක් නොමැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රට තුල ඇති කරන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. අපි පසුගිය කාලෙ තුලදී අපි කරගෙන ආපු සංවර්ධනය නැවතුණා. දැන් ඒ අවුරුදු පහත් අරගෙන තමයි අපිට මේ අවුරුදු පහ වැඩ කරන්න වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයන්ගේ ප්‍රතිපත්තිය. ඒ බලයට ආපු හැම අවස්ථාවක මේ රටේ සම්පත් ටික විකුණනවා. මේ සම්පත් ටික රැකගන්නේ හැමදාම අපේ ආණ්ඩුවක් තියෙන විතරයි. ඒ නිසා මේ සම්පත් රැකගැනීමේ වගකීමක් අපිට තියෙනවා. මේ රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න අද හේතු වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂයන හැකියාව. ඒ නිසා සහෝදරෝනි වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා තියෙනවා ඒකට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න අපිත් එක්ක අත්වැල් බැඳලා බැතර බණ්ඩාරවෙල නගර ශාලාවේ පැවති හමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලක්ෂ 6ක් වන දැනට විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය ලබා දීමට රජය තීරණය කර ඇති බවයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අපේක්ෂකයන් වන තේනුක විදානගමගේ සුදර්ශන දෙනිපිටිය උදිත් ලොකුබණ්ඩාර හා ඖෂධි හේවා මද්දුම යන මහත්ම මහත්මීන්ද මෙම හමුවට එක්ව සිටියා. සම්බදතා ප්‍රයෝජනයටගෙන ණය ආධාර ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ රට දියුණු කරන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට තරග වදින නුවරඑළිය අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම ජන හමුවක් හැටන් DKW සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණා. අපේක්ෂක KK පියදාස මහතායි ඒ සංවිධාන කර තිබුණේ. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඇතුළු පිරිසක් මීටෙක්ව සිටියා. දැන් තියෙන්නේ රටේ තියෙන මේ බර ආණ්ඩුව ගෙනියන්න ඕනේ. අවුරුද්දක්වත් මේ ඔක්කොම හැදිලා ආපහු මේක දියුණු වෙනකන් ආණ්ඩුවට සල්ලි නැහැ. මට මේක අපේ එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම තියෙන්නේ. අපිට හොඳ සම්බන්ධකම් තියෙනවා. 77 2001 2015 2019 ජාත්‍යන්තර සහයෝගය ලැබුණා. අපි ආපහු ගිහින් ඩොලර් මිලියන 6000ක් හොයා ගන්නවා. IMF සංවිධානයෙන් ලබා ගන්නවා මිත්‍ර රටවල් එක්ක. ඒ ඩොලර් මිලියන 6000වම රුපියල ශක්තිමත් වෙනවා. රුපියල ශක්තිමත් වුණාම ඉස්සෙල්ලාම මේ කාලය තුලදී අපි හිතන්නේ ලක්ෂ 10කටවත් රැකියන්න තිබේ.
ඒ රැකියා නැති වෙන යාට මාසයකට රුපියල් 10000ක් ගෙවන්න මුදල් ඕනේව කරන්න පොදු ජනතාවගේ ආණ්ඩුවක් බිහි කර රට තුල සමාජ ආර්ථික දිනුව ඇති කරන බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා මහනුවර පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා महानुवर दिस्ट्रिक्केन मेवार महामतिवरण तनकवदीन समग जन बलवेगे अपेक्षकयान जयग्रहणय तहवरु किरीमे अरमुनिन जनहमुवाक सजित प्रेमदास महतागे प्रधानत्वयेन पवत्तुना समग जन बलवेगे महानुवर सन्निधायक विपुल रणसिंह महताय ए सन्निधान कले होदिन हंदुनानवा मे नुवर मतिवरण पटासे जनतावगे गटन निवास प्रश्ने बरपत्तल प्रश्ने तमंगे इडमट ओप्पुनु मतिवीम तवत बरपत्तल प्रश्ने मे अनादि वशे प्रश्न रसकट तमुन्नांसला इट मुहुण देनवा මිත්‍රවරුනි මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මේ වර මහමැතිවරණයේදී පොදු ජනතාවගේ ආණ්ඩුවක් අපි බිහි කරමු සුහද හදක් ඇති ආණ්ඩුවක් අපි බිහි කරමු හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් අපි බිහි කරමු රටේ ජනතාව සුරකින්න ආණ්ඩුව බිහි වෙන්නේ රටට වැඩක් කරන රටේ සමාජ ආර්ථික දේශපාලන සාධාරණත්වය මුදුන්පත් කරන පොදු ජනයාගේ යුගය බිහි කරන්නේ දුරකටනෙන් සමග ජන බලවේගයෙන් කියන එක මම තමුන්නාසරක් කියන්නේ जनपति दैत शक्तिमत करमीन पार्लिमेंतु मेतिवरण इतिहासे विशिष्टतम जयग्रहणे इदिरी महामेतिवरणे दीद लबादीमट सहाय वन बव मातर दिस्ट्रिक्के जनताव सहातिक वनवा श्रीलंका पुदु जन पेरमुनें इदिरी महामेतिवरणे इत तर्ग वदिन अपेक्षक्यांगे जयग्रहणे तहपुरु किरीम सदहा कमरुपिटिय सतिपोल परिश्री पेवती जनहामुवेदी जनतावेसे संदहन कले पसुगे जनाधिपतिवरणेदी आसन मट्टमिन इहलम चांद प्रतिशते हिमिपुने कमरुपिटियन ए नवत तहवुरु कर जनाधिपतितुमागे गमन इदिरी महामेतिवरणेदी शक्तिमत् करन बव एम जनताव संदहन कला कमरुपिटिय नव नगरयक लेस संवर्धने किरीम गंगवतुरिन सिदुवु वगाहानि संदहा वंदि प्रदानय कमरुपिटिय करंदिनी पासले क्रीडापिटिय हा तापेदि किरीम एतलु जनताव एहिदी इदिरिपत् कल इल्लीम रसा किटु किरीमट कटयुतु करन बवई जनाधिपतितुमा प्रकाश कले අක්මණ නගරශාලා පරිශ්‍රයේදී අපේක්ෂක ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතා සංවිධානය කළ ජන හමුවකටද ජනාධිපතිතුමා එක් වුණා. අක්මණ නගරයේ අවිධිමත් බස් දහවණය ඉඩම් ඔප්පු ගැටළු වැනි ජනතා ප්‍රශ්න කෙරෙහි ජනාධිපතිතුමා මෙහිදී අවධානය යොමු කළා. බුලටින ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න මහතා සංවිධානය කළ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වුණා. කිතුල් කර්මාන්තයට අවසර දීම සඳහා ජනාධිපතිතුමාගත් ක්‍රියාමාර්ගයට බුලටින ප්‍රදේශීය ජනතාවගේ ප්‍රසාදය පළඹුණා. අපේක්ෂක සරද්දල් විස්මහතා හක්මන පස්කොඩ ඌරුබොක්ක මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවකට ජනාධිපතිතුමා එක් වුණා. දෙනියාය නව පොළ භූමියේ අපේක්ෂක වීරසුමන වීරසිංහ මහතා සංවිධානය කළ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වූ අතර දෙනියාය ප්‍රදේශයේ ඉදිකිරිමින් පවතින රෝහලේ වැඩ කඩිනමින් නිම කර දෙන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අපේක්ෂක කරුණාදාස කොඩිතුක්කු මහතා අකුරැස්ස නගරයේ සිය නිවසේදී සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වුණා. අකුරැස්ස නව නගර සැලැස්ම හා ගංගවතුර පාලන වැඩසටහන් ක්‍රියාත්මක කර පුරන් කුඹුරු අස්වැද්දීමට ඉදිරිදී කටයුතු කරන බව රාජපක්ෂ මැතිතුමා පැවසුවා. මහින්ද යාපාබේ වර්ධන මහතාද වැලිගම වෙරළ තීරයේ බස් නැවතුම අසල සංවිධානය කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා එක් වූ අතර රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා. महामतिवर्ण जयग्रहणेन पशु जनतावगे आर्थिकेय शक्तिमत् किरीमे वगकीम राज्य इटुकरण बव श्रीलंका पोदुजन पेरमुने निर्मातृ जातिक संविधायक बेसिल राजपक्ष महता पवसनवा
මීගමුහා කටාන ආසනවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා හමුවක් පැවැත්ුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා ඒ සම්නිදාන කර තිබුණා. අපේ ජනාධිපතිතුමා අපේ රටේ ජනතාව කොරෝනා වෛරස වලින් ජීවිතේ ඉතරද බේරගත්තේ නැහැ. ජනතාවගේ ජීවිතේ බේරගන්න ගමන් ජනතාවගේ ජීවනෝපායත් බේරගත්තයි කියන එක අපි අප ආඩම්බරෙන් කියනවා. කොරෝනා එකෙන් බේරගෙන බඩගින්න මැරෙන්න ඉඩ දෙන්න බෑ. අපි ආර්ථිකය ජීවනෝපාය ගෙනියන්න ඕන. අපිට මේ බලය පැහැදිලිව දුන්නොත් ජනාධිපතිතුමා පැහැදිලිව සාතිකය දීලා දෙනවා. හැම කෙනෙක්ගේම ජීවනෝපාය ස්ථිරව ඉහළටම ගෙනියලා හොඳ ආදායම් මාර්ගයක් ලබා දෙනවායි කියන සාතිකය අපි දෙනවා. මුළු ලෝකෙම රටවල් වල ගුවන්තොට පොළවල් වහද්දී ගුවන්තොට පැහැරලා පිට රටේ ඉන්න අපේ ඒ කාන්තාවන් මෙරට ගෙන්න ගන්න සෑම උත්සාහයක්ම ගත්තා. ඉදිරි කාලයේදී අපි සාතික වෙනවා. ඒ සියලු දෙනාම ඉක්බඩින්ම මේ රටේ මව්බිමට ඔබ ළඟට ගෙනත් දෙනවයි කියන සාතිකය රජය වෙනුවෙන් දෙනවා. අනාරක්ෂිත විදුලි සම්බන්ධතාවක් ලබාගෙන තිබූ ස්ථානයකදී විදුලි සරවැදී කතරගම ප්‍රදේශයේ කුඩා ගැහණු දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝධි පූජාවක් පැවැත්වීම සඳහා මල් කැඩීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මියගිය දරුවාගේ මිත්තණිය සේවය කරන ස්ථානයේ මල් ගසකින් ඇය මල් කැඩීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ස්ථානයට අනාරක්ෂිත ලෙස විදුලි ලබා ගැනීමක් සිදු කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා. යනුව කතරගම විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කර තිබෙනවා. කතරගම හදිසි මරණ පරීක්ෂකවරයා හදිසි මරණ පරීක්ෂණයේ පවත්වා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කතරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මීගමුව බන්ධනාගාරයේ තාප්පෙන් බන්ධනාගාර භූමියට විවිධ භාණ්ඩ හා උපකරණ විසිකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයට කිසියම් පිරිසක් විවිධ භාණ්ඩ හා උපකරණ තාප්පේට ඉහළින් විසිකිරීමට කටයුතු කළේ සූක්ෂම අයුරින්. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිසිය අද දිනේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාවට නැංවුවා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබඳු තෙන්නකොන් මහතාගේ නියෝගයකට අනුවයි. එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජංගම දුරකථන නීති විරෝධී ද්‍රව්‍ය මෙන්ම මුදල්ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් 5 දෙනෙකු හා සැකකාරියන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ටෙරිහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 50ක් සමග කාන්තාවක අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වුණා. පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි කාන්තාව අත්අඩංගුවට ගැනුණේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි. 58 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගන්න අවස්ථාවේ මත්ද්‍රව්‍ය වලට අමතරව සංනිවේදන උපකරණ කිහිපයක් කඩු දෙකක් හා මුදලින් රුපියල් 20,000ක්ද ඇය සන්තකයේ තිබී සොයාගැනුණා. සැකකාරිය කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ පොලිසියට අවසර ලබා දුන්නා. තමහොල් රංගහල පදනම ඉදිරිපත් කරන ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය ඊයේ ආරම්භ වුණා. මරදාන එල්ෆින්ස්ටන් හා තව රංග ශාලාවන්හිදී ලැබෙන 30 වනදා දක්වා එය පැවැත්වෙනවා. නව්‍ය කොරෝනා වසංගත හේතුවෙන් මියගිය ප්‍රේක්ෂකාගාරයට යළි ජීවය ලබා දෙන්නට පේක්ෂා රංගකලා මහෝත්සවයේ සමතුණා. ඒ වෙනුවෙන් එලිපිස්ට රංගහල වගේම ටව රංගහලෙදිත් දින 7ක් පුරාවටම වේදිකා නාට්‍ය 14ක් වේදිකාගත වෙනවා. මේ සියලුම කාර්යයන් සිද්ධ වෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව. ඒ කියන්නේ ප්‍රේක්ෂකාගාරෙන් හරි අඩක ආසන ප්‍රමාණයක් පමණයි ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් විවෘතව පවතින්නේ. කොරෝනා වසංගතයත් සමග වේදිකා නාට්‍ය කලාවෙන් දුරස් වූ ප්‍රේක්ෂකයන් නාට්‍ය වේදින් සහ රංගන ශිල්පීන් නැවත වේදිකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවයි ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය පැවැත්වෙන්නේ. ප්‍රවීණ නාට්‍ය වේදින් රසකගේ විශිෂ්ට වේදිකා නාට්‍ය 14ක් මේ යටතේ වේදිකාගත කෙරෙනවා. තවහුල් රංගහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එය සංවිධානය කෙරුණා. ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවයේ සමාරම්භක උත්සවය එල්ෆින්ස්ටන් සහ තව රංගශාලාවන්හිදී පැවැත්වුණු අතර ටවහොල් රංගහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කාලීන දේශපාලන සමාජීය තොරතුරු පිළිබඳ සාකච්ඡා කරන ප්ලැට්ෆෝම් විශේෂාංගය. Then.
සජිත් පාර්ශවයේ එක්සත් ජාතික පක්ෂයෙන් අයින් කළා කියලා තමයි අකිල විරාජ් ලියුමකින් දැනුම් දුන්නේ. හැබැයි මේක පිළිගන්න බැහැ කියලා තමයි රංජිත් මද්දුම් බණ්ඩාර ගිහින් නඩුවක් දැම්මේ. මෙන්න මේ විදිහට දාපු නඩුව තමයි විභාගයට ගන්නේ නැතුවම ප්‍රතික්ෂේප වුණේ. ඒකෙන් ඔප්පුනේ සජිත් එක්ක නොමිනේෂන් දීපු කවුරුත් එක්සත් ජාතික පක්ෂිකයෝ නෙමෙයි කියලා. ඒ වගේම තමයි මඳුනිකා මෙතනදී ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සජිත් පිලේ ඉන්න බිම් මට්ටමේ දේශපාලඥයෝ දක්වා සියලු දෙනාගේම පක්ෂ සමාජිකත්වයේ අහිමි වෙන එක. මේ සිද්ධිය ගැන සමගි ජනබලවේගයේ කෙනෙක් නම් කියලා තිබ්බේ රනිල් ගේ වෙලාවනම් තවමත් හොඳයි කියලා. පෞගිය සතිය අගමැතිතුමාගේ වෙලාවෙන් වැඩි කාලයක් වෙන් වුණේ මැතිවරණ ප්‍රචාරක රැලි වලට. එතුමා එක රැලියක්වත් අතපසු කරන්න සූදානම් වුණේ නැහැ. හැබැයි මදුරිකා මේ තිබ්බ වැස්සත් එක්ක අගමැතිතුමාට මාතලේ රැලියට සහභාගී වෙන්න බැරි වුණා. මම සාමාන්‍යයෙන් පොරොන්දු රකින්න කෙනෙක් පොරොන්දු කඩ කරන්නේ නැහැ. හැබැයි මේ වැස්සත් එක්ක මට මගේ පොරොන්දු කඩන්න සිද්ධ වුණා. අගමැතිතුමා එහෙම කිව්වේ තමන්ගේ ළඟ හිටපු හිතවතුන් එක්ක. ඔව්ම 18 වෙනිදා මහියංගනේ රැලියේදී හරි අපූරු සිද්ධියක් වෙනවා. අගමැතිතුමා සුපුරුදු විදිහට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ අංක ටික කියනවා. අංක ටික කියන පටන් ගත්තා විතරයි අගමැතිතුමාගේ ළඟ හිටපු පාක්ෂිකයෝ ටික කෑ ගහන්න පටන් ගත්තා. ඔවුනිෂාදි එයාලා කිව්වේ අහවලා අහවලා අපිට එපා කියලා. හැබැයි මේ කෑ ගැහිල්ලට අගමැතිතුමාට ටිකක් තරහක් ගියා. අපි හදන්නේ විනය ගරු කරටක්. ඒ නිසා එයා උනේ මෙයා එපා කිය කී කෑ ගහන්න දෙයක් නැහැ. තිරනේ ඔයාලා ගන්න. මෙහෙම කිව්වේ අගමැතිතුමා. හැබැයි තිනිෂාදි ඔය වගේම වැඩක් තවත් පලාතක සිද්ධ වුණා. මදුරිකා මේ මැතිවරණය සාර්ථක කරගන්න ITN එකේ වගේම අනෙක් මාධ්‍ය ආයතන වලින් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා මහින්ද දේශප්‍රිය මහත්තයා කියලා තියෙනවා. හැබැයි උමා මේ දවස්වල අපෙන් එන කෝල් සාංශ කරන්නේ ගොඩක් පරිස්සමෙන් කියලා සභාපතිතුමා කියනවලු. එහෙම කියන්නේ හේතුව විදිහට එතුමා කියලා තියෙන්නේ මේ දවස්වල ඉතින් හැමෝම ෆෝන් කෝල්ස් රෙකෝඩ් කරනවනි කියලා. platform මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.